ට තු ය හමුදුණන් වහන්සකින් අවසර සදධාවන්ට සිංහතුන අද දවසේ බිප්පෙන් වුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්සයකට වඩා අධික කාලයක් පවත්තාගෙනක ඒ සදහම් වර් වැඩස සහම් මහාලාවෙේ භාවනා සම්බන්ධ අනුශාසනාවට හා සතිපට්ටාන භාවනා සම්බන්ධව තියෙන ගැටලු සාගච්චාකිරීමට නායක හමුරන් වහන්සේ යොදාගැ තියෙනවා අද මේ මං ඉන්න ප්‍රදේශයේ තියන විදුලිය විසන්ඳුවීම නිසාවෙන් වීඩියෝ ඔොන් කරන්න නැතුව සද්‍ය විතරක් එහෙන විදිහට තමයි මේ වැඩසටහන පවත්තාගෙන යන්ඩ වෙන්නේ ඉති එවිඩියට අපි වැඩසටහන වෙනල වගේ පවත්න්ඩ උත්්‍රාගන්නවා දැන් මේපින් වතුන්ට වැඩසටහන් මාලාව තුලාපී ගිය වැඩිසටහනයේ දී පැහැදිලි කරලා දුන්නා සම්මාධිත්්‍ය සූත්‍රයේ මුල් අංගයක් ගැනඒ සමාධිති සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ ලෝකෝත්ත්‍ර සම්මාධිට්ිය ස්වරූපය කියලා මුලිම පැහැදිලි කරා ලෞකික සම්මාධිට්්‍යය ගැන නෙමේ සැරිුත්සාහාමුදුරුව පැහැදිලි කරන්නේ ලෝකෝත්ත සම්මාධිට්ි ලාබී ්‍රාවකයක් ගේ තියන ගුණ ගැ සමාතිය ලබෙන ක්‍රමයක් ගැනවත් ඒ සූත්‍රය තුළ අන්තර්ගතනය අන්තර්ගත වෙන්නේ සමාධිත්ති ලාබී තුළ දකින්ඩ පුළුවන් ලක්ෂන්න ටික. ඒ ලක්ෂණ දාසයක් සමාධජි්‍ය සූත්‍රය අන්තර්ගත වෙනවා දැන් අපි මුල් ලක්ෂණය පහුගිය දේශනාවිද පැහැදිලි කරා ඒක තමයි අකුසලංච පජානාතිකුසල මූලංච පජානාති කුසලංච පජානතී කුසල මූලංච පජානාතී ගීන ගුණේ ද මේ පජානාත කියන එක පැහදිලි කරලා දුන්නා ඒ හැමවෙලේ මේ සූත්‍රයේ සෑම කරුණක්ම බැඳිලා තියෙනවා පජානාතිය කියයන්නේ වර්තමාන ඒ අරමුණ තුළ දැන ගැනීමට කියන නම වර්තමානයේ නැතුව අතීතයේ අනාගතයේ ඕන වෙලාක දැනගන්නවාගේ ජානාතී වචනය තමයි භාවිතා වෙන්නේ. එනම් මේ අකුසලය ගැ ැ අකුසලංච ජානාති වෙනවා. එතකොට අකුසලංච පජානාති වෙනකොට අකුසලය හටගන්න වෙලාවේ ඒ මොහොතේ ඒ අකුසලේ හටගන්න සිත තුළම දැන ගැනීම අචුවෙන්. සල ද අපි ගත්වොත් අකුසලය ගැන දැනගන්නේ අකුසලය කාරිකකුසලයක් නම් ඒ කායික අකුසලය සිදුකරාට පස්සේ මේක අකුසලයක් කියලා දැන ගන්නවා ඒක පජානාති නෙවෙේ. ඒදේ ජානාතිද ඒ අකුසලයක් සිදුකරලා ඉුවර වෙලා ඒ අකුසලය මං කරාගල දැනගත්තේ එක. නත්න් අතීතය කරපු අකුතලයක් වර්තමානය දැනගන්නවා කියන එක හෝ අකුතලයක් කරලා යවරෙ මොහොතේ ඉගව මොහොතය කුතලේ ගැ දැන ගන්නවා කියන සිදු කරන්නේ ඒ මනෝ ඉං්‍රී උදව්කරද එන ජානාතිී තින්න ගුණ හැම එකම ලැබෙන්නේ කායික ක්‍රියාවක් හෝ වාට ක්‍රියාවක් අර මනෝ විඤ්ඥානය තුළින් අහඳුනාදීම තුළයි හනම් ජානාති ගුණ එතනයි තියන්නේ පජානාතී ගුණේතින් එත නෙවෙයි ඒ අදාළ සිත තුළම සද ඒකම සද්දා ඉන්දිය සතීන්දිය විරිය ඉන්දියය සමාධීන්ද්‍රිය ප්‍රඥා ඉංග්‍රියය කියන ඒ සිතක් තුළ හටගන්න ඉන්ද්‍රියක් ඉංග්‍රිය ධර්ම පහක් දියුණු වෙච් අවථාවක තමයි පජානාී ගුණේ තියෙන් හරිියතු. ඒක නිසාවෙන් මේ බෝධිපක්ෂ ධර්මවල පජානාතී ගුණේෙන්ද බොද්ජන්ග වැඩිකී අවස්ථාවක් වැඩුම්. එනම් තැරුත්හාමුදුරුවෝ මෙතන්දි පැහැදිල් කරන්නේ මේ සත්්‍යස් බෝධිපාක්ෂික ධර්ම තිස්හතෙන් අනිවාරයෙන් බොදජ්ජන්ගය එනකොට විසිනමයක් වනවා ඒ බොද්ජංග හතා අවථන වෙනකොට ඒ විසිනා බෝද්ජන්ගයත් වැඩිච්චි අවස්ථාවත් තමයි මේ කියන ගුණේ. ඒ අවස්ථාවක් අහක් කරලා තිය අවස්ථාවක් පන්නල තියෙන ්‍රාවකයකනවාද එයාග එයා තුළ දකින්න තිය ලක්ෂණය අහල්ලු කුසංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජාති කුසල මූලංච පජානාති එකතම පළවෙනි සම්මාධිති රාබියෙක් ද තුළ දකිඉන්ඩ පුළුවන් ලක්ෂණය විදිහට සැරුත්හාමුදුරු දේශනා කරන්න දැම් මේ කාරණටික අපේ ගිය දේශනාවාරයේදී පැහදිලි කරා යද පැහැදිලි කරන්න තියෙන්නේ සම්මාධිත්්‍ය සූත්‍රයේ තියන දෙවැනි කාරනාාටිකයි දෙවැනි ගුණට දෙවැනි ගුණ ටික පෙන්නන්නේ ආහාරංච පජානාති, ආහාරකමුදයංචපජානාති, ආහාර නිරෝධංචපජානාති, ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේක අපිට හුරු දෙයක්තියෙනවා ආහාර පජානාතය කියන්න එතකොට වර්තමාන අ දියුණුුවක්ක ඉන්ද්‍රිය ධර්මතියන ැනකද තන මේ පජානාතය ගුණය පැදිලි වෙන්නේ නිකං දැනගැනීමක් නෙමේ ආහාර ගැන දැනගැනීමනවීමේ තොට ආහාරන්තව ආහාරං්ච පජානාතය කියන්නේ ආහාර ගැන දැනගන්නවා. එවගේම ආහාර සමුද්‍යං්ච පජානාතය කියන්නේ ආහාරවලට නිධානය නැතනාම් හේතුව දැනගන්නවා. ඒවගේම ආහාර නිරෝධංච පජානාතය කියන්නේ ආහාර නැතිතනක තියෙන ගුණේ දැනගන්නවා. එළඟට ආහාර නිරෝද්ධ ගාමිණී පටිපදාය පජානාත කියන්නේ ආහාර නැති කරන ක්‍රමය අනුගමනය කරලා ඒ අවසාන කරලා තියෙනු නැතන් ආහාර නිරෝධ නිරෝධයට පත්වෙන ක්‍රමවේ දෙයා දන්න කෙනෙක් බවට හැදැන්නවා ඒ ක්‍රමියය අනුගමනය කරපු කෙනෙක් බවට හැටලා තියෙන්ු ඕන ගෙනවා. මෙතන තියෙන්නේ ආහාර ගන්නේ මොනවාදකිල දැන ග්ඩුවුන්. මෙතන මේ ආහාර කියන වචන තියන්නේ සංසාරයේ පවතින්න අවශ්‍ය දේ ආහාරයි එන සංසාරයේ පවත්තන්ඩ උදව්වෙනදේ ආහාර විදිහටයි මේ ධර්මය පැහැදිි කරන්න එතකොට සංසාර විමුක්තිය තුළ ආහාර නිරෝධ වෙලා සංසාරයේ පවතිඉන්නේ ආහාරය තියනතනයි සංසාර විමුක්තිය ආහාර නැති දර්ග තිීර දෙයා ඒවගේ මේසි උත්‍රය තුළ අන්තර්ගත වෙනවා මේ තැරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ ආහාර වර්ග මනොවද අන්සාරයට ආහාර වර්ග මොනුවද කියලා. එව මේ සෑම දෙනාම දන්නා කියන පාඩන් තියන ධර්මයේ ආහාර කියලා හඳන්නන කබලින්කාර ආහාර ඉස්පර්ස ආහාර මනෝ සංචේතන ආහාර විඤ්ඥාන ආහාර කියන මෙන මේ ආහාර තුන්වර්ගය හතර වර්ගය. ඒව තමයි සංසාරයට ආහාරවෙන්. කබලින් කාරහාර මොනවදගලත් සරිඋත්තාමුදරූමයේ සූත්‍රයේ දී පහැද්දිිකරව. ඒවගේ විඤ්ඥා ආහාර කියනිම ව ඉස්පර්ස ආහාර මනවද කියලත් පැහැදිි කරවා. මනෝ සංචේතන ආහාර කියන කෙටීම් පැහැදලි කරවා. විඤ්ඥාන ආහාර කියන මනොවද කියලත් කෙටීම් පහැදිි කරන්නවා. ඒ ආහාර දැනගන්න අහාර පිළිබඳව දැනුවත් වනාට ප්‍රමාණවත් වෙෙන්න්නේ මේ ආහාර කියයන වචනය ධර්මයේ භාවිතා කරන්නේ කුමක් සඳදාද කියලත් මතක තියන්න ඕනේ. ධර්මයේදී ආහාර කියන වචනය භාවිතා කරන්නේ සන්සාරයේත් සන්සාරයේ පවත්තන්ඩ උදව්වෙනදී ආහාරවත් වෙන්නේ. දැන් එහෙම නං කබලින් කාර ආහාර කියන්නේ මොනවත්ද කියල කවුරහරි ධර්මානකූල ඉගෙන ගන්න ගියොල්. ලකාරා හාරගියන්න අපේ මේ ශරීරයට ශරීරයේ පැවැත්ම පැවැත්මට ශරීරය ප්‍රඳවෝ ගණ්ඩ ජීවත් පෙන්ඩ ගන්න ගොරෝසු කෑම බීම වගේ දේවල් ඒ වගේ න්නේ අපි එක පුද්ගල විදිට බත්වෑන්ජන වගේ මෙලවුලු පළතුරු ආදී දේවල් ඒවගේ බීමවර්ග මෙවා හඳුන්වනවා කබලින්කාරහා කවලින්කාර හාර වුණත් සංසාරයට ආහාර වෙනෝ. හැබැයි පබලින්කා රහාර නිරෝධයවෙච්චි තැන සන්සාරයන් නිර්මාණය කරන්න යහාරෝලි. අප ඒ වගේම දැ කවලින් රහාර යන්න මොවට කියලා දැන ගන්නකොට අමුතුදයන්නම මේ සෑම් මනුසයතුම උඩේ අවස දවල් ගන්නාුව මොනහරි ආහාර වර්ග ඇත්තියද මොනෝහාරි පානවර්ග ඇත්තියද මෙන්න මේ වට ගියෙනවා. කබලින් කාර ආහාර කියලා ඉළඟට ස්පර්ස ආහාර කියන්නේ එහෙම අපි භාවිතා කරන තමන්ගේ ශරීරයට විතරක් උඩේ අවත ගන්නා වූ දෙයක් නමි ස්පර්ස ආහාර කියන්නේ ඇහැට පේනදේ කනට ඇහනදේ ඔයාද උපත්න ඉන්්‍රියන්ට අරමුණුවෙනදේ ස්පර්ස ආහාර කියල ධර්මය හඳුන්දනු එට ඇහැට මනවාරි පේනවන ඒ සංසාරයට ආහාරයක් කර ගැනීමේ හැකි ආව සංසාරගත සත්වයට තියෙනවා. එවගේම සංසාර විමුක්ති සුදුසවෙෙන්ඩේ ආහාරය නිරෝධ කර ගැනීමේ හැකියාවත් බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට පුහුණුවීමකින් කවධරි ගණ්ඩ පුළුවන්. ඇහැට පේන රූපයක් වඩ පුළා එක ආ සංසාරයට ආහාර වඩත් ජන්න පුළුවන් සංසාරය හදැනැති තත්වේකට නරෝධ වෙච්චි විදිහට හැට රූප පේ්ඩත් පුළුවන් කියන එක මේ කාණ. යයාදීවසින් ගත්තම එතකට ස්පර්ස හාර හයක් ගැන ධර්මී තියෙනු ඇහැට ඉස්පර්සය ලබා දෙෙන ආහාර කනට ස්පර්සය ලබාදෙන ආහාර ඒවගේම ගඳ සූන්ද ලනාසයට ගඳසූන්ද මගින් ලබා දෙෙන ආහාර තව ඉස්ත්‍රහට යනකොට කයින් ලැබෙන කොට්ටබ්ම ආහාර මනසෙන් දම්ම ස්පර්සීමෙන් හෙදෙන ආහාර මේ ආදී වශයෙන් ගත් තම චිස්පර්සාර හාර හයයි දැන් කබලින් කාර ආහාරතියෙන්න්නේ හතරයි. ඉළඟට තව තුමිනි ආහාරවාර්ගය කියලා ධර්මය හඳුන්නන්නේ මනෝ සංචේතනා මේ ඉස්පර්ස ආහාරවල්ට වැඩිය වෙනස්. ඒ මේ ආහාරල් තැන් පේන ඇති මනෝ සංචේතනා කියන වචනය භාවිතාගන්නකොට මේ මේ ආහාර වර්ගේ ඇහැට ගණ්ඩ බැරි දෙයක්. ඇහෙ ගණ්ඩ පුළුවන් ආහාරයක් මේ හහින් ගණඩ පුළුවන් ඉස්පසා ස්පරස හාරය. එවගේම කනෙන් ගණ්ඩ බැරි ආහාරය මනෝසංචේතන හාර. එන මනෝසංචේතන ආහාර ගණඩ බැරි ඉඋපත්ති ඉන්ද්‍රිය තියනඔප් පහ ඒවට කියනව පංච ඉන්ග්‍රිය ඒ පහේ තියන් නිමනවාද චක්පු සෝත ගාන ජව්හා ආය කිය ඉන්දිය පහි ස්පර්ස හාර තියෙනවා මනෝසංචේතනා ආහාරණය එනම් මනෝසංචේතනා ආහාර තියනේවා නිර්මාණය වෙන්නේ මනෝ ඉන්ද්‍රී හරයි මනෝ ඉන්ද්‍රී හරහා ඇතිවෙන ආහාරය ස්වරූපය ආහාරජයන සන්පාරය පවත් අන්ඩු උද් වෙනදී මනෝසංචේතනා හාර මනෝඉන්ද්‍රී හරහා ඇතිවෙන වේදනා සංඥාවලින් නිර්මාණය වෙච්චා. ේදනා සඥා මනෝසංචේතනා කියන්නේ එකයි වේදනා හා සඥාවලින් හැද ඇතිවෙලා ඒකෙන් චේතනාවක් පහළ වෙනවාන ආන්‍ය තිීකටික තමයි මනෝසංචේතනා හාර කියලා කියන්නේ නැත්තන් මේකට තව නමක් වෙනවා චිත්ත සංස්කාර කියන්නේ මේවයි මනෝසංචේතනා හාරයි හිළඟට අහත්‍රවෙනි හාරවර්ගියය, සංසාරයට ආහාර වෙන වර්ගය විදිහයට ධර්මය තියන විඤ්ඥාන ආහාර. විඤ්ඥාන ආහාරගයන්නේ විඤ්ඥානය කියන්නේ වෙන් කිරීමක් කරනවාම මේ වේදනාව වෙන්කරන තෘත්තය කරන්න විඤ්ඥානය. වෙන්කරන්නේ වේදනාවයි සුකවේදනාව දුක්කවේදනාව දුක්කම සුකවේදනාව වෙන් කිරීමේ හැකියාව විඤ්ඥානයට අන්තර්ගතයි. එවගේ වි්ඥාන. ඇැකිාවක් නමයි සං්ඥාවවෙන් කරන්න. දැල් පචස්කණ්ඩේ තියන සංඥාවෙන් කරඩක් පුළුවන්. මුලිම වේදනාවෙන් කරන්න පුළුවන්. ඒවගේ සාංස්කාරවෙන් කරන්න පුළුවන් රූපයවෙන් කරන්නක් පුළුවන්. හැබැයි සමහර විඤ්ඥාන රූපයවෙන් කරන්න බැරි වි්ඥාන තියෙනව ලෝකී. ඒ කියන්නේදැ අරූප අාවච්චර සත්වයෝ විඤ්ඥානයෙන් කරන්නේ වේදනාවවෙන් කිරම් පමණ. ඒවගේම රූපාවචර සත්‍යයෝ රූපයක් වෙන් කරනවා ස්ඥාවත් වෙන් කරනවා වේදනාවත්. කාමාවචර සත්වය ගත් තම රූපයක්ත්වෙන් කරනවා වේදනාවත් වෙන් කරනවා ත්ඥාවත්වෙන් කරනවා ඒවගේම සංස්කාරවෙන් කිරීමේ හැකියාවත් කාමාවචරත්වය උත් න්ග්‍ර ට තිී. මෙම ත්තව මේ විඤ්ඥානය ආහාර වෙඩ මේ වෙන් කිරීම මගේ. මනෝ සංචේතනා ආහාරය වෙන්නේ සංසාරයට චේතනා පහලවීම මගේ. චේතනා පහළවෙන්නඩත් තෝනේ මනෝ ඉන්ද්‍රියෙන් ඇතිකරන අරමුණු හරහායි. එවන්ගේම ඉස්පර්ස ආහාරය සංසාරයට දවවෙන්නේ උපත් ඉන්ද්‍රිය හයෙන්ම ඇතිවෙන්ඩ පුළුවන් ආහාරයා. කබලින්කාරආහාරය හැබැයි ඔය පය එකකටවත් අයිති නෑ. කබලින්කාරහාරගේ ලහඳුන්න ලතියන්නේ අපි මේ මනුෂ්‍ය විදිට තිිරිසන් සත්තු නන්ඒ සත්තු විදිට දෛනිකව ගන්නාඔහු ආහාරපාන. දැන් මේ දෛනිකව ගන්න ආහාරපාන සංසාරයට උදව්වෙන විදියි සංසාර විමුක්තියට උදව්වෙන විදියි. ටර ැම ධාරණයක් විදියට ද රහතන් වහන්සේ ක කියන්නේ සංකාරය හතන කෙනෙක් නෙේ සංකාර විමුදායක කෙනෙ රත්වම ගැන සංකාර විමුක්තියල බාගත්ත කෙන. නමුත් රහතන් වහන්සේ ජීවත්වීම සඳහා ආර ගන්න. ඒ ගන්නත් අපි ගන්න විදිහටම කබල කාර ආහාර න්නේ බත් පෑන්ජනාදී දේවල් ගෑම්බීම වගේ දේවල් රහතන් වහන්සේට අන්නැසු ජීවත්න්න බෑ නමුත් වෙනසතියන්නේ රහතන් වහන්සේට ඒ අනුභව කරන ආහාරය සංසාරයට ආහාරයක් නෙවෙයි ඒ දවතේ ජීවත්යෙන්ද විතරක් ආහාරයක් වෙන. නමුත් සංසාර ගතෝ ජීවත්ව රහත් නවන අනික් ඕනම ගෙනෙකුට තමන් ගන්නා වූ ආහාරය සංසාරයට ආහාරයක් වෙනවා වගේම ජීවත්වෙන්ඩත් ආහරි වෙන එන කබලින් කාරහාර වර්ගේ තවරූප දෙකක් තියෙනවා එක තමයි මනුස්සේවන අපිට අපි මිනපතාගන්නේ ආහාරය ජීවිතයට ආහාරය දා දවස ජීවත්යෙන් ත් ඒක උදවෙලා තියනවා ඊට අමතරව ඒ ආහාරයම සංසාරය හදන්ත් උදවිවෙලාති. රහතන් වහන්සේ ගත් තම දෛනිකෝ ගන්න ආහාර සංසාරය හදඩ උදව් වෙන්නේ එදා ජීවත්ෙන්ට දවවෙන. එනම් මේ කබලින් කාර ආහාර ගියන එක සංසාරගත සත්වයන්ටයිඒවගේම රහතන් වහන්සේටයි යංසිට සමාන ගුණාන්ගෙනී යුක්තයි. එක වෙනස තියෙන්නේ සංසාරගත සත්‍යයෝ දෛනිකුව ගන්නේ ආහාර හරහා සංසාරයන් නිර්මාණය කරනවා හන් වහන්සේ දයිනිකෝ ගන්න හාරරා සංසාරයක් නිර්මාණය කරන්නේ. මේක නිසාවෙන් රහතන් වහන්සේටත් ආහාර පාහන අවශ්‍ය හින්දා බුදුහාමතුරුවෝ පෙන්න්නනවා දැ මහා අරියවන්සය තුළ අන්තරගත්තයි කීවර පිඩපාත ගිලම් පාසදේනාස ගිලාන පච්ච සේනාසන. තට පින්ඩ පාත ගියන් මේ කවලින් කාර ආහාරය ලබා ගන්නා උ ක්‍රමය රහ බුදු හමුදුරාන්ගේ පැවිදිශ්‍රාවකයෝ එතකොට රාතන් වහන්සේත් පින්ට පාතිගන්නවා නමුත් ප්‍රශ්න තියෙන්නේ ඔන්වහන්සේ වලඳන ආහාර සංසාරයට ආහාර නෙමේ ඒ දවස ජීවත්වෙන්ට පමණක් ආහර ඒක ඒ නිසා මෙ රාතන් වහන්සේගේ මරණයෙන් පත්සේ සංසාර විමුක්තිය නිසා තවත් සංසාරයක් හැදන්නේ නැන් අපිට මේවැන් ඇතටම බැලුවම මේ හඳුන ගණ්ඩ ලේති ආහාරය නම් කබලින්කාර ආහාරය. මක දිහේතුව තම තමන් දිනපොතා ගන්නා වූ විවිදධ කෑම්බීම ටිග තමයි මේ කබලින්කාර ආහාර කිය කියන්න. දරි ස්පර්සසා ආහාරය වෙන්න අපිට ඇහැට කණට නාතයට දිවට කයට මනසට අහු වෙන අරමුණෝලින් නිර්මාණය කරන සංසාරය සකස් කරන ක්‍රමයි. එ ඉස්පර්ස ආරයි. ඒවගේ තව සංසාරය අපි හදන ක්‍රමයක් නමයි මනසටේන කල්පනාවල චේතනාහා වේදනා එකතුවෙලා ඒ සඥ්ඥා වේදනා මගින් අටගන්නාව චේතනා ස්වරූප ආහාරකරගන ජීවත්වන්න. මේ වගේවා මනෝසංචේතන හාර විතරක් අනුභව කරනාඉන්නවා ඒකෙන් විතරක් සංසාරය හදනා යිවා. ය මනුස්සේ ගත්ත මෙහෙමනේ මනුස්සයම ආහාර වර්ග හතරම දිනපතා ප්‍රයෝජනයට අරගැන දිනපතා ඒ හතරෙන්ම සංසාරය නිර්මාණිකන. දැන් කබලින්කාර ආහාර වලින් සංසාරයක් හදන්න නැති සත්වයෝ තමයි දේ දෙවිය කියන අයත් කබලින් කරආහාරය ගන්න නෑ. එනම් දේවත්වය මනුස්සත්වය තුල තියෙනවා කබලින්කාර ආහාර මගිනුත් සංහාාරයයක් නිර්මාණයකරනවා මනුස්්‍යයෝ. කබලින් කරහාර මලින් සංසාරය නිර්මාණය කරන දේවත් පයන් නදිවීලෝකහය ඉන්න දෙවයෝ කබලින්කාරහාරෝලින් සංසාරය නිර්මාණය කරහ නෑ ඒවගේ මදැන් රූපාචර බ්‍රහ්ම කියන साත්‍යය ස්පර්සා හාරෝලින් සංසාරය නිර්මාණය කර නෙත් නෑ කබලින් කරහාරෝලින් සංසාරය නිර්මාණය කිරීමත් නෑ ස්ප බොහමස්වල් පැෑ තිීන අට රූපාවචර බ්‍රහ්මයන්ට එගල්ගේ ප්‍රධාන ආහාරය සංසාරය නිර්මාණි කරන ප්‍රධාන ආරය රූපවචර බ්‍රහ්මියන්ගේ මනෝ සංචේතනා ආහාර එකඇන මනෝසංචේතන ආහාරයක් තමයි දැන් සමත භාවනාවේ සමත නිමිත්ත ගන එක මනෝසංචේතනා ආහාරයක්. ඒින් තමයි ඒ සත්්‍යයා දැන් සංසාරය හඩන් අම භාවනා හරියට වඩලලා නීවරණ යට පත්පෙච්චි තැනක එයාගේ සංසාරය නිර්මාණය වෙන්නේ ඒ වැඩුවා වූ සමත නිමිත්ත තුළයි. ඒ නිමිත්්‍ය තියන ආහාරය හඳුන්න නොදන්ම මනෝ සංචේතන ආහාර කියලා. න විඤ්ඥාන ආහාර විතරක් ආහාරයට ගන්න සත්නුන්ගේ අ ආහාර තුන නිරුද්ධ වෙලා එකන්නේ. කබලෙන් කා කාරහාරයන් නිරුද්ධ වෙලා පස්ස ආහාරයන් නිරුද්ධ වෙලා එවගේ මනෝ සංචේත නාහාරයන් නිරුද් වෙලා තනි එක විඥ්ඥා නාආහාරයෙන් විසරක් සංසාරය හදන සත්තු ඉන්නේ අරු පාවචරම රහමලෝකී. දැන් මෙතනම කැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ දැ සෝවාං ආදී සම්මාධිචි ලාබියෙක් ොවා ෙන්ඩුවත්වොන් මේ සොවාන් උුණන පුද්ජලයා ගැන කියන්නේ සම්මාධිච්චි ලාබියෙක් මේ සාතන ඉන්න එයාට පජානාතිය කියන්නේ ඒ මොහොතේ අවබෝධයක් තියෙනවලු අවබෝ හැ ොහොතේම අවෝධයක්තිී නවාහහි ලනේ මේකින් කියන්නේ එක මොහොත ගහරි මේ අවබෝධය තියෙන කෙනෙක් බවොට හැරලා තියෙනනොයා සියලු මහාර ඒ කියන්නේ කබලෙන් කාරහාර නිරුද්ධ වෙච්චි තැන අවබෝධ වෙච්චි කෙනෙක් එවගේම ඉස්පර්සා හාර තිියල්ලම නිරුද්ධ වෙච්චි තනක් කම් වෙච්චි කෙනෙක් එවගේම මනු සංචේතනා හාර නිරුද් වෙච්චි තැන කම්භ වෙච්චි කෙනෙක් විඤ්ඥානාහර නිරුද්ධ වෙච්චි තැන කම්බ වෙච්චි කෙනෙ ගැන මේ ගුණ හතරම අවබෝධය වෙච්චි කෙනෙක් තමයි සම්මාජිච්චි ලාභියා කියලා ැ කවරහරි ඉන්නවනන් එතකොට ශ්‍රාවකයකුට තමන්ට මේ ගුණ තේරෙනවානම් මේ ආහාර ගැ හැඳනුමක් තියන කවරහරිශ්‍රාවකය හිටියන් අ එදා එයාට පුළුවන් අනුනුගෙන් හන්න ඇතුවේ එහෙනම් මම සම්මාධි චිලාබිය කියලා තීන්දු කරන්න. හැබැයි එක ලේශ වෙන්න මකල හේතුව මේ ආහාර කියනඒවා තමන්ගේ අර්ථකතනයෙන් දැනගත්තට බෑ ධර්මානකූල අර්ථකතනය දැන ගන්න ඕන ැ සැරිියුත්හාදුරුම මේ විදිහයට පැදිලි කරන්නන්නේ හේතුව තමයි එදා හිටිය මේ පැවිදි හාමුදුරුවරු අතරම මේ සම්මාධිත්‍යය පිළිබඳ ප්‍රශ්න ඇතිතුනේ. එතකොට ඒ හාමුදුරුවන් අතර ඉන්නවා විවිධ විදිට රූපාවචර අරෝපාවචර ධ්‍යාන්න වෙන වෙන අශාස්ත්‍රෘූන්යටතේ ගුරුකුල යට තේ පහදාරලා අධ්‍යාත්මිකෝ ගක් දියුණු තත්වයට හැරිච්්‍යය. ඉතින්ේ ඒ වගේ මේ තවයින්නවා ඔය ජයිනාගම ඒවාගේ සරීරය සම්බන්ධව දැම් බුදු හාමුදුරුව පෙන්න්නනාට වැඩිය වඩා සූක්ෂමෝ ශරීරය ගැන හිතරමින් ඒවා දියුණු කරගත්තේ මනස්ති විච්‍යය. ඒවගේ සමහ රජ ආජීවකය ඉන්නවා කරීරයට දුක් දෙන්න කෑ මාද දේවල් නොකා මේ ආහාර කියනෙ එක ඉගොල්ලොත් හඳුගෙන මේ ආහාරෙ හින්ද තමයි සන්තාරය හැදන්නි කියලාපුූර්ණ ශ්වාතයෙන් ඒ ආහාර පිළිබඩව යංකිසි ප්‍රතිපත්ති සීලබ්බත පරාමාත ගණයට වැටන එකක ඔුරුත්ත සමාජන් වෙලා වුරුදුලා සිය ගානක් රැකගැන ආපු පරම්පරාඉන්න දැ මෙන මේ වගේ මේ සංසාරයට තියන ආහාරමනවාද කිය ඒගොල්ලෝ යං සිි මට්ටමක දැනමත් තියෙනවා අපි වගේ නිමේතකට අන්න ඒ වගේ දැනුමත් තියෙන අයට ඒ දැනුන් සම්බාරය හරහා ලෝතුරා බුදුහාමුදුරන් පෙන්නන මේ සීල සමාජි ප්‍රඥාවලින් ලැබෙන්ෙන සම්මාජික්්්‍යිය ගැන ඉගිතිරීමක් තමයි එතකොට මේ සරිස්තාහාමුදුරුවම මෙ ෙන්දිි පැදිි කරන බලාපොරොත්වෙෙන්නේ. ැඒ සමාහර විට අපික තේරෙන් ඇති දෙයක් වඩ පුළුවන් නමුත් මේ ආහාර ගැන පමණක් දේශනා කල නම තිනෑ සරියුත්තාමුදුරුව මෙහෙම කාරණා දා සයක් දේශනා කරන්නවා එතකට මේ ෝක ංසිති විදිියක වෙනත් ආගංවොලිින් වෙනත් ගුරුකුලෝලිින් වෙනත් දර්ශනෝලින් විවිධාකාරයෙන් මේ සංසාර විමුක්තිය ගැන තමන්ට යංසි වි විශ්වාසමන්තකාන් තිබු්තිය අදහපු අය ඒ අනුසාරයෙන් සම්මාධිත්‍යයේ ලක්ස හඳුනා ගණඩ තම එතකොට මෙචර දිග පැහැදිලි කිරීමක් තරඋත්තාමුදුරු කරලාතියන්නේ. අපි තවරටත් අදවස බලාගන්න වෙනවාම ආහාරගෙන තියන දේවල් මොනවද කියලා මේ සංසාර විමුක්තිය ලැබෙන්න්නේ අපි දන්නවා බුදුහමුදුරු දේශනා කරන්නේ සංහාර විමුක්තිය ලැබෙන්නේ ඒකා එන ක්‍රමේතියන්නේ සතරාතිිපට්කානය වැඩීමයි. එමන දැම් මේ පින්වතුන්ටත් අපි පැහැදිලි කරගනාවේ සතිපට්ඨානු භහ වනාවක් වඩනනාකාරය දිගටම. මහා සතිපට්ටාන උත්කේ තියන යායනු ප්‍රස්සනාවට අයිති රියාපතපබ්ගේ අන්තර්ගත වෙන භාවනාවක් වන සක්ම භාවනාව තමයි භෝවිට අපි පැහදිල් කරල දුන්නේ. ඇමගත් දෙෙන ඒක පුහුණු කරණයෙන්ඩ පුළුවන්. දැන් ඒයායට එතකට සතිපට්ානය වැඩුවම කායනු පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව දම්මානු පස්සනාව වැඩුවම ලැබෙන්ඩ් ඕන පලයක් තමයි ආහාරංච පජානාතය ගෙන ගුණයක් ආහාර නිරෝධංච පජානා ආහාර සමුදයංච පජානාතය කියෙන ගුණයක්ත් ආහාර නිරෝධංචපජානාතය ගෙන ගුණයත් ආහාර නිරෝධ ගාමනී පටපදාය කියන එක පජානාතී ගුණයක්. එහනම් තැම් මේ පින්වතු ආහාර ගැනී ගෙන ගැනීම මෙන් නිවන්දකිින්ට බැකාටවත් බුදු දේශනාවතියෙන්නේ සතිපට්ානය වැඩීමෙන් නිවන්දකින. ඇැ මේ සරියුත්හහා දුරුවපෙන් අන්ෙම් කධමතිද. සතිපට්ානයේ වඩලා කායනු පස්සන වැඩිලා වේදනානු පස්සනාව වැඩිලා චිත්තාානු පත්සනාව වැඩිලා දම්මාන ප්‍රසනාව වැබු නොත් කබලින් කාරහාරයත් නිරුද්ධ වෙච්චි තනක් කම්බ වෙනවා ඒවගේ ඉස්පර්සාහාරයයක් නිරුද්ධ වෙච්චිතන කම්බේෙනවා ඒවගේම මනෝ සංචේතනා හාරන් නිරුද් වේචිතන කම්බේෙනවා ඒවගේම විඤ්ඥා ආහාරන් නිරුද්වෙච්ච තනම්බේ නොකණික එකයන්නේ මේ ආහාර බනුබව කරණය එක නමේ පවත්වන එක නෙවෙේ ඒවා සංසාරයක් හදන්න ති තැනකට ලංවෙන වගේන එකයි නිරුද්ධ වෙන වගනකි තිෙරමු. දැන් එහෙම නම් අපිට ඉගෙන ගණ්ඩ වෙනවනම් සතිපට්කාානයයි මේ ආහා රතරයි මොකක්දදීන සම්බන්ධය. දැ පතිපට්ටානයයි ආහාරයි අතරසිීන් සම්බන්ධයක් තිබ යුතු ැතන දැන්. ආහාර හතරම නිරුද්ධ වෙනකායන් ක්‍රමේ සතරාති පට්ටානනි වැඩීමයි. ඒක පැහැදිලි වෙනවා මෙතන රැරරිුස්සාමුදුරු දේශනා කරනවා මෙන්න මේ ටික දැන්. ආර හතරණය මංමේ හඳුල දුන්නේ කබලින් කාරහාරය කියන්නේ අපි කවුරුවන් නොදන්න දෙයන්නෙවෙේ මනුස්්‍යය විදිහට තම තමන් අදවුදේ ඉදලා අද දවසේට දවසේ එය දවසේ ඔයා හැමදාම ගන්න අනුවව කරන මේ බාහිරය ගන්න. එලවලු පළතුරු මොනහරිතියද තමන්ගේ ජීවත්වීමට ගන්නා දෙයක් හැම් බීම් වසෙන් ඒටිකට තමයි කබලින් කරාහර ගියන්. හැවැයි සැරිුත්හාමුදුරු ඔයිදිහටම පස්සාහර කියන්නේ හැට ගණට නාසේ දිවට කයට මනසට එන අරමුණුවලට කියන නමක් විදිහටයි පෙන්නන්න. කද පස්සාහරයක් තමයි ශක්වු ඉස්පස්සේ ඒ ගැන හැට රූපයක් ස්පර්ස වෙන තැන තාහරයක් නිර්මාාවෙන වෙන. ඒවගේ කනට සදධයක් ඉස්පර්ස වෙන තැන ඉස්පසාාරයක් නිර්මාණය වෙන. ඒවගේම නාසයට ගඳතුුවද ඉස්පර්ස වෙන ැන ඉස්පර්තාහාරයක් නිර්මාණය වෙනවා. ඔය අදීවසෙන් බැලුවන් මේ උපත් ඉන්ද්‍රිය හයට මොනුහරි අරමුණක් එන මොහොතක ඉස්පර්සාහරය නිර්මාණය වෙන. ඉළඟට මනෝ සංචේතනා හාර ජයන් මේ මනෝීන්ද්‍රිය මගින් හදන මනස් ගාත සවරූපයක් ඉතින් හදන ඒතනාසරූපය චිත්ත සංකාර්ශ රූපයක් සැ ඒවත්ම අපිට තිය නනුවෙක් වෙලාවට ඒවගේ විඤ්ඥාන ආහාර ගනිීමේ අ කබලින් කාර ආහාර ප්‍රකට නැති ඒවගේ ඉස්පර්ස ආහාරප්‍රකට නැති මනෝසංචයතන හාර කකට නැති විට සංසාරය හදන අහාර වර්ගේ විඤ්ඥාන ආහාර ත විඤ්ඥාන ආහාරෝලින් විතරක් සංසාරයයක් කදන්න පුළුවන්ත් සත්වය තමයි අ ප්‍රහමලෝක ජීවත්වේ. එමම් මනුස්සේක විදිට විඥ්‍යාන ආහාරෝලින් විතරස් සංසාරයක් හදන අවත්ථාව තමයි අරූපාවච්චර දෙයානයකට සමවැදිල ඉන්න විට. එත බෝධිසත් මේ අන්ට මේ අරූපාවච්චරධ්‍යයානයකට සමවඩීන්ද ඉගැන්වේ ප්‍රමුඛ කෙනා තමයි උද්ධකාරාම් පුත්‍ර අදර් කාලාමත් රා වචර පලවෙනි දෙනි දොන ගැන විතර කරල දීලා තියෙනවා බෝද්ධත්වයන්ට එහනම් විඤ්ඥාණආහාරයෙන් පමණ සංසාරය හදන්ට බෝධිසත්වයන්ට ගැන්ුවේ හය දෙන්න තමයි. එවගේම මනෝසංචේතනා ආහාරයෙන් හා මඥ්ඥානාහාරයෙන් පමණක් අන්තාරය හදන් විදි බෝධිසත්වයන්ට ගැුවේ ආලාර කාලාම කියන ගුරුවරයයි. ඒ දෙකම ලැබෙන්න්නේ කාටහරි සමත භාවනා ලිබුණු කිරීම තුළයි. මනුස්සේ වන අපි එහෙමනෙවයි මේ ආහාරහතරම විදධ ආකාරයෙන් විවිජ විදිහට පරිභෝජනය කරමින් සන්කාරය හදනව කියලා තමයි බුදුහමුදුරු දේශනා කරා. දැන් ඉගවට බලන්න ඕන මේ සැරිඋත්තාමුදුරුව පෙන්නනවන මේ සම්මාජිච්්‍යයේ ගුණයන් විදිහට ආහාර දැන ගණ්ඩලත්ව ඕනේ දැනගැන්න වනේ පජානාතිවෙන්ඩෝන මේ අහවල් ආහාරය දැන් අපි මං ගුක්තිවිලිඉන්නේ. මේ කියලා ඒ මොහොතේ. ඒ ආහාරය තමන්ට සංහාරයෙන් නිර්මාණය කරන මොහොතේ දැනගැනීම ආහාරංච පජානාති. ඒ විතරන්නේඒ තව කාරණා තුනක් විස්තර වෙනවා. ආහාර සමුද්‍යංච පජානාති. ඒවගේ ආහාර නිරෝධංච පජානාති. ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාතිී. ඔය ඔය තුනත් වීන. මේ තුනා ැරයුත්හාමුදුරුවෝ මේ සූත්‍රයේ විස්තරගන්නවා. කොහ ආහාර නිරෝධයක් කියන්නේ දැර සමුදයක් තියෙන ආර හටගන්න තැනකද නැන ආහාර හටගණ්ඩ හේතුවමකදද. එතකොට දැන් සැරුත්හාමුදුරුව කම්මධිච්්‍යූත්‍රයේදි පෙන්න්න නොවා කබලින් කාර හාර හටගණ්ඩ හේතුව තන්හවමයි. කියලයි මෙතන දෙතර කර එතකොට ඉස්පර්ස ආහාර හටගණ්ඩි හේතුව ඒ තහාවඒවගේම මනෝසංචේතන ආහාර හටග්ඩ හතුව තන්හායි වි්ඥා ආහාර හටගන්නඩ හේතුව තන්නවා එනම් මේ ආහාර සමුදේ ආහාර හතරීම සමුදය හටගණ්ඩ හේතුව අනන්තරය හටගන්න හේතුව මයි මක දනසාරය හට ගන්න හේතුව සහාාව. ඉළඟට මේ ආහාර නිරුද් චිතනත්වයා ජන ගණ්ඩෝන තුන්ගෙනුව ගැන ආහාර නිරෝධංච පජානාති කියන එකට නිරෝධය කියන එක පැහැදිලි කරනවා සත්‍රය තුළ නිරෝධය කියන්නේ වෙන දෙයක්න ව පැහැදිලි කරන්නේ අ චතුරායි සත්්‍යය පැහැදිලි කරන තුනි ආරි සත්ත්‍යයයි. අන්හාවාශේස විරාග නිරෝධ චාගෝ පටිනිත්සක් ගෝ මුත්ති අනාලෝගයන ගුණේ යොක්ත සංසාර විමුක්ති ගුණේ. ඇත්තන් තුන්වෙනි ආරි සත්්‍යයයි. එන ආහාර නිරෝධය කියන්නේ නිියනයි. සංහාර විමුක්තියි. ඒ ඊට පස්සේ සංසාර නිරෝධ ගාමිනී පටිපදායි දැය කබලින්කාර ආහාරය නිරෝධ කරන ප්‍රතිපදාව පිළිවෙතමකක්ද ඒකත් දේශනා කරන්නේ ආර්ය්‍යස්ටාංක මාර්ගය වැඩීමයි. දැන් ඉස්පර්ස ආහාරය නිරෝධ කරගන්න ව ක්‍රමවේදේමකක්ද ඒකත් ආර්ය්‍යස්ථාංග මාර්ගය වැඩීමයි. ස් අය වගේ මනෝ සංචේතන ආහාරය නිරෝධ කරගන්න ක්‍රමය කියල දේශනා කරන්නේ ආයස්ථාග මාර්ගය වැඩීමයි. ඒවගේ විඤ්ඥා ආහාරය නිරෝධ වෙන්නේ ආර්ය්‍යස්ථාංග මාර්ගය වැඩීමෙන්මයි. එහෙමනන් දැන් පැදිලි. මේ හතර ආහාරහතර නිරෝධ වෙන ඒකායන ක්‍රමය ආර්්‍යෂ්ඨාංග මාර්ගය වැඩීමයි. ය ආර්ය්‍යස්්ටාංග මාර්ගය සම්පූර්ණයින් වැඩෙන්ඩ භාවිතා කළ යුතු භාවනාව සතරහති පට්ටානයයි. එනම් වෙනත් වචනෝලින් කියනවනම් ආහාර හතර නිරුද්ධ කරගන්නව ක්‍රමේ නම් සතරහති පට්ටානය වැඩීමයි. දැන් අපිට තව ඉගෙනගන්න වෙනවා මේ. කබලින්කාරහාරය ගැන අපි දන්නේ ටික දැන් අපි කණබොනදීක් ොහොමද අපිට සංසාරයක් නිර්මාණයවෙන් දැන් අපි කනේෝම රහතන් වහන්සේ වලඳනවා උන්හන්සේට ඇයි අපි කණ බොන ඇටිගෙන් සංසාරයන් නිර්මාණය වෙන්වා රහතන් වහන්සේට නොවෙන්න දැන් අපිට මෙහම දෙයක්තිෙන්වා දැන් බණහන හැම දෙනාටම තේරෙනවා දැන් අපිට මේ කබලින්කාරහාරය ැ නිුද්දක් තනක් කියල ම අපිරිතේ මකට හේසුව කබලින් කරආහාරකයන්නේ අපි දයිනිකව ගන්නා වූ මකෙන් ගන්නාහු ආහාර පානයි දැන් මේ බනහන්න කවුරුව බණහන වෙලාවේ හෙමකොක් කකා ඉන්න බිබී බනහන්නෑ ඇතට කන වෙලාවකුත් න බීමම පානය කන්න වෙලාවකුත් නෙමේ දැන් එතකටකා කබලින් කාරහාරය භාවිතයන් නැති වෙලාවා. ත මේ කබලින් කාරආහාරය භාවිතයන් නැති වෙලාවක කබලින් කාරආහාරයෙන් සංසාරයක් හදන්ඩ පුළුවන්ද බෑ කියන එක තමයි ගියනති. එහෙමන ඒ අපිට තේරුම් ගණ්ඩ වෙනවා දැන් මේ වෙලාව ගත්තොත් බණහාන නිසාවෙන් කබලින් කාරහාර නිරෝධ වෙච්චි වෙලාවක් කියන හැඟීමක් අපිට එනො නමුත් ඕෝක වැරදි කබලින් කාරහාර කියන ඒවා නිරෝධ වෙන්ඩ හරිත් පවතිඉන්නේ කාණබොන වෙලාවට පමණක් නෙමි දැන් මේ පින් උතුම් බලන්න ඕනේ ට වැඩිය ධර්මානුකූලෝ හිතල කල්පනා කරලා දැන් අපි ඊය දවසේ ආහාර ගත්තා අද දවසේ ආහාර ගත්තා ඔය ගත්තේ ආහාරටකෙන් ඉතුරු කරගන තියෙනවාද යමක් අපි මෙන්න මේ ඉතුරු කරගත්තය තමයි අපිට සංසාරයට ආහාරුවෙන් කල ඉතුරු කරගත්තේ කනවෙලාවේ විතරන්නව නොකන වෙලාවෙේ ඒ ඉතුරුව තියනු දකට රාතන් වහන්සේ ගෙත් එහෙමයි දැන් දේවලදපුේගත් ඒ වලඳපුකා රහදන් වහන්සේගේත් ඉතුරුවක්තියෙනවා. ඇැන් තම තමන් ගත්තේ ඊයේ පෙරේදා ගත්තය ආහාර්මීට දවත්දහකට ඉස්සල්ල ගත්තය හාර හොමම දවත් සහක් විතර යනකන් ගත්තේ ආහාර දැන් ඉතුරු කරගන තියනවා. ඒ හාර ඉතුරු කරගන දයනෙ මන්ගේ කුස තුල නිමි. දැන් තමන්ට ඊයේ දවසගත්ත පෙරේදා දවස ගත්තය ආහාර ගුස තුලත්න්නේ නමු එය හාර හින්ද දෙයක් ඉතුරු මනවඩඉතුරු තමන්ගේ දෙතිස්කුණක දැ මනුසයන්ගේ තිරිසන් සත්තුන්ගේ ශරීර මස් ඇටලී පවතින්නේ මනුවන්ද ඉස්පර්සාහාරෝලින් නෙවෙේ. මනෝසංචේතනා හර නෙවේ මින්්ඥානාහාරෙන් මස් ඇටලී පවතින්නේ දිිනපතා ගන්න වූ කෑම බිම්මගේ. එනම් දිනපතා ගන්න ඕෝ කෑවබීම කනවෙලා විතර ද අපිට බලපාලතියෙන්නේ කෑමීම් පස්සෙත් බලපාලතියනවා තේරවනේ දයන් උදේට කෑවටවිගොල්ලො ඒ කෑම හදා ගත්තේ ඔය දෙතිස්කුණ පටික පෝසනය වෙකි දෙතිස්කුුණ දැනුත් සංසාරයට ආහාර වෙන. රහතන් වහන්සේගේ ඒ ගුණේ නැ ඇකැන්නේ අනි සියලුම මනුෂ්‍යයන්ගේ තිරිසන්සත්වුන්ගේ අතීතියේ ගත්තා වූ ආහාරය වර්තමානයේ සංසාරයක් හදන සංසාරයට ආහාරයක් වෙනවා. එනම් මේ කබලින් කාර ආහාරයයි සතිපට්ට නේ අතර තියන සම්බන්්ධයම කක්්ද කියබලන්නේ. සියලුම ආහාර නිරුද්ධ වෙන ඒකා එන ප්‍රමය සතර හතිපට්ටාන වැඩීමයි. එනම් ති පට්ාන යන පලමුම කායාු පස්සනාවයි කාය කියන්නේ ඔය සරීරයේ දෙසිස් කුරන පොලින් හජිය කරම් ටික තමයි ඒයන්නේ තමතමන්ගේ ශරීරයයි යඔය රී අද ඔය විදිට තියෙන්නේෙ කොහොමද හද දින ඊයේදින ගත්ත හා. එහෙම නම් ඔය ශරීරයක් පවතිනවද ඒ පවතින ඕනම වෙලාවක යා කනවෙලාක් වෙන්න ඕනෙත් නෑ බොන වෙලාවක් වෙන්නඩ ඕනෙත් නෑ ඒ කාලබීල හදාගත්තේ සරීරයේ තමයි සංසාරයට ආහාරවෙන්න දැ කාලබීල්ල හදා ගත්තේ දැන් තම තමට මස් ඇටලේ ගිලෝගානක් විදිට හැදිලතින මේ ශරීරය ඇත්තටම අපි හිතාගෙන ඉන්නේ මට අයිතිය තමන්ගේ සරීරය කියලා එඒන් සමන්ගේ සරීරය කියලා හිතාගැ හිටියට ඔය සාරරය දැන් පවතින්නේ උදේ කාපුටිකෙහින්ද දවල් කාපුටික හිදා අමතකගෙනවා එක අමතක වුණනාට ඕන ගෙන කොට වන්න හොවෙලා බැරිියගේ පරේශන කර හැකි නොකායින්ඩ මගේ සරීරයට මොකද වන්න බොහොම සරල්ල දෙයක්ම නොක හිදියම් මොකද දෙවෙන්න ඔය මගේ රීරයට තම තමන්ගේ මස් සඇටලේකල ගාන්ඩක දවෙන්න නැතුය එහෙනම් දැන් ඔය කබලින් කාරහාර හනවෙලාවට විතරක් බලපානක අ නෙමේ කාල හදාගත්තේ සරීරය මගේ කියන හැම තැනම සන්තාරයක් හදනවා ගියනකයි මික තිේරු. එහනම් තමන්ගේ ශරීර කොටසක්කෝ සරීරයේ සමුුණුශරීරය හෝ මමත්වයෙන් සැලකන එක කරන්න තන්හාවයි එතකට අරීරය මගේ නෙවෙයි කියන එක තේරෙන්න්න තැත්යද ඒම දැක්මක්තියද දිට්්‍යිය අත්්ියද ඒ දිත්ටියට කියනවා සක්කාය දිට්තිියය නොමට දිිට්ටියක්ය. එනම් කවලින් කාරහාර නිරුද්ධ වෙන්දනම් කාටහරි සක්කාය දිත්තිය නැතිවෙන්ද. සකායි දිත්ියය නැතිවෙන තැන තමයි ආරි ්‍රාාවකේ බිහිවෙ. එනම්? එතන යන ව ගැඹුරු අදහසත් නමයි සැරුත් හාමුදුරුව මේ සක්කාය දීත්්‍යය ැති තැනක කබලින් කාරහාරය නිරෝධයි. ඒවගේ ඉස්පර්සාහාර එනම් කයිෙන් ඇතිවෙන ස්පර්සාහාරත් නිරුද්දයි. කය නිසාවෙන් පහල කරගන්න මනෝසංචේචන හාරත් නිරුද්දයි. කය නිසාවෙන් හටගන්න විඤ්ඥානහාරත් නිරුද්දයි. එවනම් ඒක නිසාවෙන් තමයි සියලු ආහාරෝල හමුදය තන්හා විදිහට පෙන්න්නනවා. කබලින් කාරහාරත් ආහාර වෙන්න තන්හාාව තිබුණු නැත්තම් ප්‍රහතන් වහන්සේකේ වගේ නිකම්ම ශරීරයක් විතරයි. අපිට එෙම නෑවයය සියලුම කායකකියා. කය ඇසුරු කරගන කියා කරන සියලුම වාචගතියා. කය සම්බන්ධ කරගන සිදුකරන සියලුම මනෝමේ්‍රියාටික ඒ ්‍රියාවක් ගානය සංසාරයට ආහාර වෙන. සංසාරයට ආහාර වෙනවා. න කර්ම සිදුවෙනවා ඒ කර්ම සංකාරයට ආහාරයි. ඒ කුසල් කර්ම වනත් සංකාරයට ආහාරයි කයින් සිදුවෙන කුසල් කර්ම වනත් සංකාරයට ආරයි. එහම් කායික වසයෙන් සිදුවෙන කුසල්කර්මත් නැති කුසල් කර්මාන් නැති තැනෙ ඉන්නේ රහතන් වහන්සේ කායික ක්‍රියාතිය නව වාචස ක්‍රියාතියනවා. ැ රහතන් වහන්තේ ගෙදන්නේ කායකර්මනෙමේ කායයික ක්‍රියප. රහන් වහස ගය වාටසික කර්මණවේ වාචසික ක්‍රියා රතන් වහන්ස ගතියෙන්නේ සිිත්තමය ව චෛතසික ක්‍රියානවේ ජාජසික කර්මණවේ ම් මනෝකර්මණවේ මනෝක්‍රිය ත මනෝක්‍රියාතියන තැන කාය ක්‍රියාතියන ැන වාටසික ක්‍රියා තියන තැන කබලින්කා ආහාරය නිරුද්දයි. අනිත් හැම තැනම අන්කාරයට ආරයක්හදනු තැමයි බණ ඇහවු කියලා තමන්ගේඔ ශරරයේ මගේ තරීරය රිදිනවා මගේ කුල රිදනවා මගේ ඔවුුව රිදින මගේ කොන්ඩ රිදි නො කියන්නම් කක්ද ඔ අද උදේ ඊයේ දවසේ කාපුටික සන්කාරයක් හදන ක්‍රමිය දැන් කන්නෙත් නෑ දැම් බොන් ඊ කාපුටික අද කාපටික දැන් හතනවා සන්කාරයයේ කොම දාදන්න ඔය තමන්ගේ විසිස් කොනපකෑලි විදන කොට හදනවා අතරිදන කොට හදන. ඇයි අතරිදනකොට කාබලින්කාරහාරෝලින් සංකාරයක් හදනා ගයන ඔය අතාද අද වෙනකම් පැවතිනේ මෙතෙක්කල් ගත්ය ආහාර නිසා. නැත්නම් ඔය විදිට අතත්තියාගැන හිටිය ඉපදුණු මනුස්සෙන ඇැ ළමේ ඉපදුනාම ඔය වගේ විශාලා අත්නයකුම් කියතත්තු ඔයාත ලොකුුණේ කොහමුද ඔයයා අත ඔයයාගේ වෙනස් වනේ කොමද වර්ණය වෙනස් වනේ කොහමුද දෛනිකෝ ගත් ආහාර. තැන් නමුත් දෙවියක් යොහොම නෑ දෙවියක්ගේ ඉපජනු විදිහමයි යත වෙනකම් වෙනසක්නේ. ඒන් දෙවී අගේ ආහාර කබලින්කාර ආහාර මිනි දෙවියල් අඟතියෙන් ආහාර වර්ග තුනයි. එයාට බලපානය මනවාද ඉස්පර ආහාර මනොසංචේතන ආහාර විඤ්ඥාන හාරයි. මනුස්්‍යයන්ට හතරම තියෙනවා ඒ හතරෙන් කබලින් කාරහාර කියන්නේ කණබොන වෙලාවට විතරත්වයනක අ නමේ. එකහින්ද මේ ගගක් අය නිවන් දැකිනකොට සීලබ්බත පරාමාර කියන ඒවාට කනයකින් නවත්තලා නිවන් දැක්ැ කිල දනවා අනයකින් නවේ මේ ප්‍රශ්ණතියෙන් කාලා අදාගත්ත ශරීරයේ මගේ කියනකෙන් තමයි නිව නෑකිරීම සංසාරය හැී. කාල බීලා කනව ගන කොට හදන සංසාරය බොහොම එකටි කාලයා කාලබීල ආදාගත්ත සරීරයෙන් ඒ හරීරය මමත්ෙන් අල්ලා ගන කායුක ක්‍රියාවාජසි ක්‍රයාගේ පවැත්වීමෙන් හදන සංසාරය මොහොම බයහන්නකයි. කවුරුවක් කනකටනං දැම ගොල්ලන්ය ජීවිතය දහ බලන්න බච්චාන වෙලාවක වතුරු බොන වෙලාවක පස් පවහු කරපුගෙනෙකිින්වා. බෝවිච හොරෙක්වක් කන වෙලාවට හොරකන් කරන්නේ. තඒවගේ මිනිීමරුවේහරේ සත්තුමරම තමන් අනුබවගන්නකොට රත්තුමරන්නේ ඒකින් වැළගිලා තෙ ඒවගේම කාමීවර්ත ආහාතරන සත්වී මනුසන්වන එයා ආහාරගන්නකොටන එක ඒ අපුතුලය කරන්නේ ොරුගන නස්සය නකොට බොරුග කියන්න එවගේම ඒලංගීන මනුස්සය කනකොට සේලංගයන්නේ මේ කරන්නේ කෑවට පස්ස කාල හදාගත්තේ ශරීරයන් තමයි ඔය කකුසල් කිීම තරන්න. එකට අකුසල් කිරීම තුල සංකාරයන් නිර්මාණයකන්වා ඒ දුක්ඛිත ගන්කාරයක් විදිට හඳන්නවා ඒවගේ තම මනුස්සයෙකුට පුළුවන් කාලා හදාගත්තය ශරීරය. ආමිස පින්කං කරඩ සිිල්ට රකින්ඩ එතකොටත්හංසාරයක්ට ආහාර වෙලා ඒක හොඳ සංසාරය ඒක ප්‍රතිඵලයක් විදිහයට තමයි කබලින්කාරහාර නැති දේවත්තය ලැබින් ආමිස පින්කම හා සිිල් රැකන්නේ දැන් ඔය දෙකම දෙකේදීම කබලින්කාරහාරය ආමිස පින්කං කරන්නඩ ගියත් කාමාවචර කුසලේදී ගමාවචර අකුස ලේදී කකුසල් කාමාවචර මටම ිතර දන්නේ කාමාවචර කුසලය තුළත් තියෙනවා කබලින් කාර ආහාරය ආහාර වෙලා ඒ වගේෙන් කහමවෙචත රකුසලේදත් තියෙනවා කබලින් කාරආහාරය ආහාර වෙලා දැ මේ විදියට බැලුවම තමන්ගේ වැඩීම ප්‍රමාණයක් එෙනම් ඔ සංසාරය නිර්මාණය කරන ආහාරය ගත්තෝ කබලින් කාර ආහාරයයි හොඳට මතක තියාගන්න හැබැයි තමන්ගේ ජීවිත කාලයෙන් කාපු බීපු වෙලාව ගත් තෝ බොඩි කාලය මේ කබලින් කාරහාරය සංසාරය හදන්නේ කණබන වෙලාවට නෙවෙයි කාලබීහිල හදාගත්තේ හරීදයේ ගට කයවි බිවිනැත්ම් කාරීදයක් ඇත් තියෙන්න පවතින්න. දැන්න ඔන්නේ ගැම්ඹුර තමයි මේ හැරඋත්හාමුදුරුව පෙන්නන්නේ. දැන් ඒකට දැ එෙනම් මේ කායක්ක බැඳිලා තියෙන්න නිවන්ඩකින මාගේ බුදුහාමුදුරුව පෙන්න්න ප්‍රඥාතිකා තුළ සතිපට්ටාන භාවනාව තුළ කායනු පත්සනාවෙන් කරන්නම කත්ද කායන පත්සනාවෙන් කරන්නේ කබලින් කාරහාරය නිරුද්ධ කරන එක තමයි. ඒවගේම දැ ඉස්පර්සා ආහාරේ මං ඉස්සලා කියන්න ඇති සමට ස්පාර්සාරය සමුදය කියලා මේ සූත්්‍රය තියෙන්නේ තන්හාාව නිව. දැමම කිව ආරතරණම පමුදේ තන්නාව කිය ඉස්පර්ස ආහාරයට හ ඉස්පර්සසාහාරය හටගණ්ඩ හේතුව වේදනාව තක්න ඉස්පර්ස ආහාරය ආහාරයක්වෙනි වේදනාව මතයි. එතකට ඉස්පර්සය ආහාරයක්න්න හේතුවෙන්නේ වේදනාව ඇසුකවේදනාව දුක්කවේදන දුක්කමි වේදනාව. එන ඉස්පර්ස ආහාරය කො හර නිරුද්ධ වෙන්දනම් වැඩෙන්ඕ අනුපර්සනාව වේදන පසනාව ම සතුපට්ටානය හතර්මයයිෙන් කබලින්කා රආරණ රෝධ වෙන්නේ කායනු පස්සනාව වැඩීම තුළයි සම්පූර්ණ වීම තුළයි. වේදනනාන් පසනාව වැඩීම තුළ ඉස්පස් හරෙන් ලුද්ද වෙන්නේ වෙන විදිහට වේදනා විඳීම තුළ හෝ ඒක අනිත්‍යයිගරීම හෝ ඒවගේ මොනෝහරි තමන් වේදන ගැන ඉගන ගැනීම තුළන. තෙරණා සමත භාවනා වැඩීම තුළත්න්නේ වේදනාන් පත්සනාව කියන්නේ සතුපට්ටාන දෙවැනිියන් පසනාව එම් මනෝංචේතනාර නිරුද්ධ වෙන වනන් නිරුද්ධවෙෙන්න්න ඕනෙකු හේසිදි මේ අනු පිළිවෙ හරිියන් මේ ආහාරහතරයි සතරාජි පට්ටානයේ ගම්බන්ධයක්තිය. මනෝසංචේතනාහාර නිරුද්ධ වෙන්නේ චත්තානු පස්සනා වැඩීමෙන් තෙරවන එගැන්නේ සංඥාජේතනාටික මනසින් හැදෙන මනෝමේ අරමුණක හර්දාගන්න කේතනාතව රූපය ආහාරයක් නොවෙන්න ක්‍රමියකට හැතිලෙන්නේ ත්තාන පස්සනාව වැඩින විටයි. කමටහන තුළ කිත්තානු පස්සන කොටස වැඩින කොටයි. එහ විං්ඥාන් දැන් තුනක් ගැනකිවුවන්නේ විඥාන හාර නිරුද්ධ වෙන වනන්න නිරුද්දවෙෙන්. විඤ්ඥානහාර නිරුද්ද වෙන්නේ දම්මානු පස්සනාව වැඩිලයිවරවෙන කොටයි හන් දැම් ලන්න කාය වේදනා කිත්ත දම්ම ගියන්නේ මේ ආහාරහතර නිරුද්ධ වෙන ඒ අයන ක්‍රබ. දැඟ ඒකට මේ තමන් කරන්න දක්මම් භාවනාාවනත් කාල අත්තිස්සේ ධර්මය කරෙේ ගෞරුවෙන් බුදුහාමුදුරුව කෙරෙ ගෞරුවයෙන් වඩාගෙන යනවනන් නිරුද්ධවෙන්නේ හාරහතරයි. මේ ගැන සැරියුත් හාමුදුරුවෝ පැහැදිි කරන්නකොට සතරාති පට්ටානය වැඩුවම ආරහතර නිරුද්ධ වෙන තනක් තියනවා. නිරුද්ධ වවෙෙන තැන දැක්කම්ම නිරුද්ධ වෙනවනං ආර හටගන්න සමුදය දකිින්දුවන්. නිරුද්ධ වෙත් ක්‍රමයක් දැන ගන්නඩුවෝ රුද්ධ වුනාන එන ආහාරංච පජානාතිගිනයක් තියෙනවා එතන ආරය හඳු ගැන සේෙනවා මෙ මේ හටගන්නේ කබලින්කාර ආහාරය කියල දන්නවා මේ හට ගන්නේ ඉස්පර්ස ආහාරය කියල ගන්නවා මේ හට ගන්නේ මනෝ සංචේතන ආහාරය කියල ගන්නවා දවා මේ හටගන්න විඤාන ආහාරය කියල ගන්නවා. මේකතමයිත් ආහාරංච පජානාති කියන්න. ය සතිපට්ටානය වදන කොට. කයන්ගෙන ආරමුණක් කියල වෙන් කරන්න හැකියාව ලැබෙනවිට එතන දන්නවා ආහාරංච පජානාව. ඒ ගැන කබලින් කාරආහාරය දන්න. ඒ වගේ මෙතනින් හට ඒ අරමුණි හටගන්න වේදනාව අදුක්කම සුක වේදනාව මවට හැරෙන කොට රාතුගුණයක් වෙන්ද පුළුවන් කයදැනෙන එන කායි කාරමුණක් වඩ පුළුවන් කමටහට භවිතා කරන අස්වාත පාස්වාසයවෙෙන්දක් පුලා මේක නැතන් හකම භහනවෙන්නම් පාදස් පර්සය ගැන අවධානින් ඉන්න වෙලාප වෙන්නක් පුල්වා. ඒ ඒ විදිට ඒකමටහන බහුලි කටකරීම තුළ මේ ආහාර හතරම නිරුද්ධ වෙනවා. ඒ ගන්නන්නේඒකමටහන තුළින්ම කායවදනා චිත්ත දම්මත් වැඩිනවා ගේලා පිස්සල පහැදිලි කර දී ඇති. මේ සදරාතිි පට්ඨානය වැඩීම තුළේතකොට ආහාරහතර නිුද්ධ වෙච්චිතනස් ලබෙනවා. ඒ නිරුද්ධ වෙච්කි තැන ලබෙන කොටයා නිරුද්ධ වෙච්චි මාර්ගයට ේරෙනවා. ප්‍රමේ තරෙනවා ඒවගේම ඒ නිරුද්ධ වෙන් ඇැතිවෙන්ද හේතුව තේරෙනවා ඒක කියන්නේ හමුදය තේරෙනවා මෙන්න මේ වගේ අවබෝධයක් ඒම් හෝත තේරෙන කෙනෙක් වෙනවා හම්මා දිට්ටිලාබා ඒකට මෑ සැරිත් සමුදුරු දේශනා කරන්නේ දැන් කාලවේලාාවටකක් ගිල්ල තියෙන නිසාව මේ ඒවගේම විදුලේ නොමතෙන් නිසාවෙනුත් අපි මීට වැඩිය දික්කරන්න බලාපොරොත්යෙන්නේ අනු සාාසනාව ි අපි අද වෙනට සම්මාධීතිිසි උත්වේඩෙවනි කොටස මෙන්න මේ ගුණ තියෙනවනං ඒ ගුණ තියන පුද්ගලයා බුද්ධ සාාසනයේ ස්ෝවාං වෙච්ච සම්මාධීච් ලාබිය කාරය පුද්ගලය විදියට සැරරි උත්හා මුදුරුත් සල්කණ්ඩ කියලා අනික ශ්‍රාවකයන් වහන්සේලාට එදා දෙසනා කරලා තියෙනවා. ය මේ පින් වතුනත් තමන් කර්ගන යන භාවනාවක පුහුණු වෙන දෙය තුළින් මේ ආහාර අහතරමනි රුද්ධ කරගණ්ඩ පුළුවම් බව ධර්මානු පුළල එකගෙන න්ඩ. බැ මගේම හවල් ආහාරය නිරුද්ද වුණනාාද නැද්දගේල් හොයනේ සතිපට්ටානය වැඩීමට බාධාවක් වෙනවා එක සැකයක් වෙනවා. නමුත් ධර්මයේ ගැන ගණ්ඩ. එනම් ආහාරහතරන නිියුද්ධ කරන්න ඒකා අයන ක්‍රමය අපි වඩන භාවනාව මයි කියන විශ්වාතය ඇතිකර ග්ඩ අධිෂ්ඨානය ඇතිකර ගන්්ඩ ඒයා ධිෂ්ානය යුත්ව කරගෙන යන භාවනාව ඉදිරිට කරගැනයන්න්න හැමඳනාටම සක්ති දහිරි ලැබේවාකෙන් පාර්තනාවෙන් අනුසාතනාව අවථන කරන්නවා. ඒ වගේම මේ වෙලා මේ නායක හමුදුරුව මොහරි ගැටලුවත් ති නම් කෙටි වෙලාවක් ලබා දෙන්නවා ඉදිරි පච්චරන්න කියලා පිගියමු ත්ම මේ දේසනක් මොහරි හෑදිලිකර ගැනීමක් තීරවණ කෙටිවෙලාක ටත් අවගන්න පුළුවන්. හෝ කියන්නහ මනෝ සංචේතනා ආරග චුප්පත් නට පහැදිලි කරන්න හටගන්න වි පහොද කියලා එකකාරණක් කිවන මනෝසංචේතනා හාර හටගන්න උපත් ඉන්දියලින් මනෝයින්දිය. එතකොට එඇහැන් හත්තගන්නේ කනින් හටගන්න නාතිෙනය දිවෙන්නේ කයන්නේ. දැ නමුත් මනෝසංචේතනාහාර මනෝයිඉන්දින් හටගන්්ඩ උදවෙන්ඩ පුළුවන් ැහැ ැ දාාන්නයක් විදිහට හවුරහාරි කෙනෙක් දකිනෝ මේක තව පුද්ගලයෙක් දකිනවා. ඇතම් අප එත මනොහරි මල්ගහක් දකිනෝ ක දකින්න ඇහයි. තැක්කට පස්සේ තමන්ට ඒ දැකීම අල්ලගනේ මල්ගහා අල්ල ගැන කල්පනා කරන්න පුළුවන් අපේගේබත්තේ මේයි මල් හිතවන්ද ආවල් තැන හිටවන්ද. මෙම චේතනා අර දැකපු මල්ගහ නිසාවන් අලුතෙන් හටගත්තේ අලුත්තිදිේ මනෝ චේතනාවා. මනෝඥානය විධ මනස්කාර ඇති කර ගැනීම තමයි මනෝකංචේතන හාර ගිල ගියයි ඉ අප හැම දාම අපි කරනෝ අපි මතක් වෙච්චක කල්ල ගෙනත් චරහැගේක ඒවගේමැහැට කණට නාසේ දෝට කයට අහුවේෙන වර්තමාන ආරමුණක් කල්ල ගෙන මනෝඉන්දය නුත් කරහැකි ඕක තමයි මනෝකංචේතන හාර කියලා ගියන්න හොඳ අප හම පැදිල බහන්සත තරන් සරණ ර ස්වාී වහන්ස හ භාවනා විශ්තරහට කරගෙන අනම්කතාව ස්මන්හන්සේ දේශනා කරර අබිජ්ජා ව්‍යපා දෙතිදෙනකොට සමහල්ලට ඒව ඒ වෙලාව පලදිී නේතුුවෙන් අසහනවාරිී පත්වයක් කෙනවා ඒවාගේම මතපදස් ලබ්ම සමර් වෙලාවට ඩැන් අර පුඩ්ුවල භාවයක් ඇතිකරගන්න සෑමවෙලාවකදිම පවා ඒ දේවලුන් භාවනාව කරගෙනලකට පල දෙෙනවා කියලා. න් සාමන් වහන්ස දැ විශේෂෙන්ම මම රැකියාව කර තැෙම සමහල්ලාවල්වල කරන්නේ බොරුවල්ට නෙමේ නමුත් අපි කරන වැඩ හවා දක්වන්න සිිද්ධ වෙනවා ඇතින් මම ස්වාමීන් වහන්සේදේ කල්කට පස්ස මටේ වෙලාවට මත්තාක් වෙනවා ඒත් සමහල්ලාවල්ුවලට ඒ දේම කරන්න වෙනවා ඒ වගේම සාමා්‍ය ජීවිතය තේම ගොඩක් අවස්ථාව එනවා ඉතින් ඉරයාා පත්ත කරන දේවල් ඇරෙන්න්න ඇරෙන්න්න ඒ වගේ වෙලාවල් වලට අපියේවා ඔවුම කරදෙන ස්සරහට භගනාව කරගෙනයන්න මනවාද හිතලා බලලා කරන්න අවශ්‍යදය කියලා සමින්හසකය නොක්කද සක් බලාපොර නැදැන් එතන පැහැදිලනෑ මකදදර ග්‍රැකියාගන්නකොට තමන් හවා දක්වනේවා කරාන්න සිදුවේ ෙනවා කියනක ද කියන්නේ උදා උදාරණය කියන්න . සහරවෙලාවට අපි අමක් කරහම ඒදේමම කැරා කියලිවර වෙලා ඒ ආයතනයයට පෙන්න්නන්න සිද්ධ වෙනවා ඒ යනේ තමන් මේ දේ කරා කියල්ලිවර වෙලා එතකොත්ත එකැනේ මිහතුමාලි වනි දවස් ඒවෙලාවට පෙන්න්න නැතුවින්න පුළාන්මු එන්නන්න වෙනවා අපේ රැකිලාවෙේස්වරුපයන්න ඒවගේ හමුදුරන ගපියයාලුව අනික සමාජනකව ඇත්ති කාශ්‍රය කනකොට සමහර් වෙලාවලට ඒ දේවල් ඉඩේ වෙනවා කරන්න වෙන එතු සාමීන් වහස මටේ දවල් ඒවෙලාව කෙරෙනවා කියල පේනවයිති එතකොට ඒ වෙලා ට කෝමසාමන් වන්ති අ දිිට්ටිය හදාගන්න නෑනෑ ඒම ඒ ්‍රතියාගරන්න ඒ වගේ නක ඔය සතිපට්ටාන තියන ගුණහගන්්ඩ බෑ. නහදන් තෙදති අන්ු මන න එතන්ි පරිස්සං වෙන්ඩෝ එක දෙයි අ රැකියාවරූපයන්නේ ඒම තමන්ගේ කරපු වැඩටිකද රැකියාව කරන්න ආයතනය කර ප්‍රධානයාට දැනුවච්චරණය ඒ රැකියාමේ තියන රාජකාරය කොටසා. එතකොටඒ රාජකාරය කොටස අවංකව කරන්නේේ රාජකාරිය කොටස වංචනිකව නොකරපු දෙයක් කරාගල පෙන්න්නන්නේ න එක එතන භාවනාවට සම්බන්ධයන්නෙම තට සීලියට සම්බන්ධ යෙන දෙයක් වෙනවා කරපු දෙයක් කරන්න කන්න කරා කියලා පෙන්න්නන්නේ යනෙ අන්නවෙේනි මේ කියන්නේ න් තමන් අදාගෙන වා මේ වගේවා මමත්තේ උත්සන දේවල් ඒවා කරර ඉන්ඩ වෙනවා ඇතකට භාවනා කරන්නේ කොහොමට කියලා ඉතින් ඒ ඒක ප්‍රහ්ණයක් තමයි යොතන ඉතින් භාවනාවට රැකියාව කරමින් කරන්න පුළුවන් මේ යාමුව තමන් තේරුම්ගණ්ඩ ඒ තැනක ඔය වගේ හානියක් වෙන්න ඒ හානියක් නෑ තමන්ගේ රාජකාරිය ඒ කරන්න. ත තමාජි ඉස්සරහත් එහෙම තමයි වෙන්න. තමන්ගේ ඥාතිය හිතවතුන් ස්රාදිී තමන්ට වෙනවා මං භාවනා කරන කෙනෙ කියලා අනුන්ට කියන එක තමන්ට හානියක්. ඒ ඒ අය අළඟ හැසිරෙන් ඕනේ ඒගොල්ෝ විදිහටයි. එගොලු විදිහට හැසිරෙන්ෙන වගේ එනකොට ග පරිසක් වෙන්න ඕනේ. ඇැන් තමන් හැසිරෙන්න්න තමන්ගේ අහිතමිත් පන්සිල් කටන දුස්සී ලායනඒගොල්ල එක්ක හැසිරෙන පොට තමන් දුස්සීලකන් නොකර ඉන්ද පරිසංෙන්න්න ඕන එච්චරයි ඒවගේමදැන් ආයතනයක වගේ වැඩගන්නකොට අනිඒ දුස්සීල ස්වරූපදේවල් කරනවනන් තමන් ඒකින් වැලකිලායින්ඕනේ එච්චරයි වෙන නැතුව මම මෙතෙදී මමත්වේ නැතුව රැගයා කරන්න පුරුද්ුවෙන්ඩ බෑකාකව මමත්වය නැතුව ැකයා කරඩ පුරුදුහින්ද බෑ මමත්ව නැතුව කරන්න පුල එකමදයි සතරාතිවට්ටානය වඩන වෙලාවක විතරයි. එතක සතරාසි පට්ටානය පූර්ණ ලෙස වැඩීමක් රැකියාවක් තුළ අපේක්ෂ කරන්න එපා හමාජ ක්‍රියාකාරකංවල අපේෙක්ෂා කරන්න ලපා කමටහන වඩන කාලයේ විරක් ේක්ක කර ෙකට ප්‍ර විින්නේ. තමයි දෙද දන උත්රරි ඕක ඔය තමන් හිතල හදරපු එකත් ඕකල් තැකු රැකිවල රගුලාතිවෝට අනුගතව වැඩරන තකොට එතන ගැලුවක් නය කර යන බාව දියුණු කරගන්න හොඩයිවාමය නොහන් ඔසාමනට මමත් කිව් අර වංශනක දේවල්න මේ අ නිකන් සාමාන්‍ය සමාජය හ ගැනම හො හතර ඇති අර සංකරමුණේ දැේ හවනෑ ගහම් ද්‍රවතන්කරු.